මෙන්න මේක. හරි. ඔයාලා මේ ට්‍රේඩින් වලින් ඉස්සරහට යනවා නම් ඔන්න මේක තමයි වැදගත්ම කාරණේ. ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් ස්ක්‍රීන් එක පේනවනේ නේ? හරි, ස්ක්‍රීන් එකේ පේනවා. හරි හරි ඔකේ. ඔකේ. හරි හරි, thank you. ඊට පස්සේ මෙතන මේ මෙන්න මේක මේ ගැන කතා කරමු. සාමාන්‍යයෙන් ඔයාලා මේ ට්‍රේඩින් වල ඉස්සරහට යනවා නම් මේ ට්‍රේඩින් වල ඉදිරියට යන්න ඕන නම් යන අදහසක් තියෙනවා නම් මෙන්න මේ ටික මතක තියාගන්න. මෙන්න මේ තුන අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. ඒතර ආයෝජනය කරන මුදල් සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒ කියන්නේ ඔයා උනාරි රුපියල් ලක් හරි මේකට ආයෝජනය කරනවා නම් ඒ කරන සල්ලි සම්පූර්ණයෙන්ම නැති වුණත් හරි ඔයාට ඔයාගේ දෛනික කටයුතු, ඒ කියන්නේ ඔයාගේ මාසේ මොනාරි කරන්න ඕන වැඩ කටයුතු, ඔයාගේ පවුලේ වැඩ කටයුතු, නැත්නම් ඔයා يعني ඔයා කසාද බැඳපු ගේන නම් ඔයාගේ පවුලේ කට්ටියට උදවියට එන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කරන්න, ඒ සියලු යුතුයකම් ඉෂ්ට කරන්න, ඒ කියන්නේ බාධාවක් නොවන මුදල් පමණයි මේකට ආයෝජනය කරන්න. ඒක අදහස තේරෙනවනේ. ඒ කියන්නේ දැන් මම නිකන් ඔය මේ වගේ නිකන් ලියන වචනින් නැතුව නිකන්ම කියන්නම්කෝ. මාසේ පඩිය තියෙනවා නම් පඩියම මේකට දාන්න එපා. එතකොට කන්න බොන්න විදිහක් නැහැ නේ. ඒතර ගෙදර මිනිසුන්ට කන්න බොන්න විදියකුත් නැහැ. ඔයාලට මොනවක්වත් කරන්න විදියකුත් නැහැ නේ. එහෙම කරන්න එපා. ඒ වගේ මුදලක් මේකට ආයෝජනය කළොත් ඔයාට අමතරව ලොකු පීඩනයක් එනවා. ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ ඒක. ඒ කියන්නේ ඔයාට ලොකු පීඩනයක් එනවා. මේක ආයෝජනය කරාම දැන් මට මේ සල්ලි නැති වුණොත් එහෙම ඒ කියන්නේ මට හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. එතකොට ඔයා සෑහෙන කන්ෆියුස් වෙනවා. ඔයා ලොස් එකක් ගියොත් වින් කරොත් එන්න හැපි එකේ වින් කරගෙන යනවා. මොකද මේක වින් ලොස් කියන දෙකම සමපාතයි. හරි, මං කියන්නේ 150 150 කියලා. හරි, ඉතින් ඒ නිසා ඔයාලා ලොකු අමතර පීඩනයක්. ඉතින් ඒ නිසා හැමදෙස්සෙම මේ සල්ලි නැති වුණා. දැන් මම මගේ පඩිය ලක්ෂයක් නම් හරි මට ඒකෙන් මම ඉතුරු කරනවා කියනකො සාමාන්‍යයෙන් පෙර 20000 80000 අපි මාතර වියදම් යනවා. 20000ක් ඉතුරු කරනවා කියන්නේ ඒ ඉතුරු කරන සල්ලි වාට ඇත්තට එෆෙක්ටිව් වෙන්නේ නැහැ නේ. කියන්නේ ඉතුරු කරන සල්ලි වාට නැති වුණා කියලා අවුල නැහැ. වාගේ මාස ගෙනියන්න 80000 තියෙනවානේ. හරි, එතකොට අන්නේ 20000ක් ආයෝජනය කරන්න කියලා නෙමෙයි අදහස වැරදිට ගන්න එපා. මම මේ උදාහරණයක් කිව්වේ. එතකොට ඒක ආයෝජනය කරන්න අන්න එතෙන්ට. එතන ආයෝජනය කළා ඔයාලට පුළුවන් ට්‍රේඩ් කරලා බලන්න කොහොමද මේකේ තත්ත්වය කියලා. දැන් මොකද ඩෙමෝ එකේ ට්‍රේඩින් කරා කියලා කවදාවත් සමහර අය ඉන්නවා ඩෙමෝ ට්‍රේඩ් එකේ ඩොලර් 100 අඩු කරගන්නවා. ලොකු ට්‍රේඩ් එකක් අතුනක් දාලා ලොස් කරලා 100 අඩු කරනවා. දැන් මේ 100 තමයි තියෙනවන්න මගේ ඩොලර් 100. මම මේකට පිළිවෙලට ටෙක්නික් එකට ට්‍රේඩ් කරනවා කියලා හිතලා ට්‍රේඩ් කරනවා. එහෙම කරා කියලා හරියන්නේ නැහැ. ඔයා කොහොමද ඔයාගේ ඔළුවට එන්නේ නැහැ කවදාවත් මේ මගේ සල්ලි කියලා. ඒ කියන්නේ මගේ නෙමෙයි කියලා හිතනවා ට්‍රේඩ් දානවා. කොච්චර අදහස ගන්නද ගන්න බෑ. හරි, වා එතකොට ඇත්තම සල්ලි දැම්මම නේද ඔයාලට කම්පේර. ඔයාලා නමුත් ඒ සල්ලි වලට නැති වුණාට අවුලක් නැහැ. හැබැයි සල්ලි නැති වුණාම පොඩි අවුලක් තියෙනවා නැත්තේ නැහැ. නමුත් අර අමතර පීඩනයක් ඔළුවට එන්නේ මට මේ සල්ලි වලින් නැති වුණොත් එහෙනම් මට මේක කරන්න බැරි වෙන්නේ නැහැ කියලා. කරන්න බැරි වෙනවා මට මේ දේ කරන්න බැරි වෙනු මේ සල්ලි නැති වුණොත්. ඒ නිසා කොහොමද මේක මං ගන්න ඕන. එහෙම ඉතලා එතකොට යන්න බෑ. අන්න ඒ නිසා ඒ පීඩනේ අයින් කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ මාසේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ දවස කරන්න පුළුවන් වියදම කරගෙන යන්න පුළුවන් මුදල ඉතුරු කරලා ඒකෙන් මොන හරි ඔබට මුදලක් ඉතිරි කරන කොටස හරි මොන හරි ඉතුරු කරන සල්ලි මේකට ආයෝජනය කරන්න කියලාත් නෙමෙයි අදහස ගන්නත් එපා. මොකද හරි වඩා අවහිරයක් නොවන මුදල් මේකට ආයෝජනය කරන්න. හරි, සමහර අය ඉන්නවා මේකේ ණයට අරගෙන. මට එහෙම කතා කරලා තියෙනවා. යාළුවෙක්ගේ එක එක කතා කරා බයිසිකලයක් ගුවස් තියලා සල්ලි අරගෙන ට්‍රේක් කරලා ලොස් වෙලා. හරි, ලක්ෂයක්ද ගියද මම ලොස් නැහැ කියලා මම කිව්වා. ඒ දැන් උඩ කාලෙකට කලින් නේ. එහෙම ඉන්නවා. ඒ වගේ පිස්සෝ ඉන්නවා. ඉතින් ඇත්තටම බැන්න මම ඔය පිස්සුද කියලා. ඒක කෑ ගුවට නැද්ද මං අදාල් දේවල් කිව්වා කරන්න ඕන දේවල් කිව්වා. ඊට පස්සේ මට කතා කරෙත් නැද්ද කොහෙද මතකත් නැහැ. මං දන්නේ නැහැ ඉතින් ඊට පස්සේ මොකද වුනේ කියලා. මේ ඔන්න ඒ වගේ දේවල් කරනවා ගොඩක් අය ණයට අරගෙන එක්ක කායින් හරි පොලිටි ඉල්ලගෙන හොම අරගෙන මේකට ආවදින්න කරනවා. දැන් මේකෙන් අවුලක් නැහැ නේද? දැන් මේක කියන්නේ අද 100ක් දැම්මොත් එතන 200යි. හරි, අනිද්දා 300යි. ඕවම ගන්න පුළුවන් ගොඩ. අන්න බඩ. ඊට පස්සේ මෙහෙම නෙන්නේ. එතකොට එහෙම හිතානවා ගැලවුණාට පස්සේ තමයි අන්න 100 තිබ්බ 100ක් නැහැ අන්තිමට ඔක්කොම ඉවරයි. හරි, ඊට පස්සේ මෙන්න මේ කාරණා තමයි විශේෂ මෙන්න යටම තියෙන එක යථාර්ථවාදී තීරණ ගන්න. හරි, අන්න ඕක හදාගත්තොත් ඔයාලට මෙන්න මේ ටික ඇති ට්‍රේඩ් වලින්. දැන් මං කිව්ව මේ කාරණා ටික ඇති ඔයාලට මගේ කෝස් එක නොකරත් ඉස්සරහට යන්න. හරි, ඔන්න මං කිව්වා. හරි, දැන් ඔන්න මෙන්න මේ වගේ මේක තමයි අදහස. හරි, මෙන්න මේ දේවල් හරියට දැනගෙන ට්‍රේඩ් කරන්න. එතකොට ඒකට මෙතඩ් ටිකක් හදාගෙන ට්‍රේඩ් කරන්න. එතකොට ඔයාලට මේක ඉස්සරහට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේ යථාර්ථවාදී තීරණ තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ යථාර්ථවාදී තීරණ කියලා මම අදහස් කරන්නේ ඔයාලා මෙතනින් ඩොලර් දැන් අපි හිතමු මම අර මුලින් කිව්වා ඒක මුල හරිය කිව්වා ඩොලර් 100ක් දාලා account එකෙන් ඩොලර් 200ක් හෙට වෙනකොට හදලා ඒ 100 අදිනවා නම් එතකොට ඒ වගේ 100ක් 200ක් ඇද්දොත් කම්පැනිට කොහොම දැනෙයිද කියලා හිතන්නකෝ. එහෙම දෙන්නේ නැහැ නේ.
එහෙම දෙන්න මොන ක්‍රමයකට හරි වාව ලොස් වෙනවා. ලොස් වෙනවනේ ලොස් කරනවා කියලා කියන්නේ, ලොස් කරනවා කියන්නේ එහෙම විශේෂයෙන් ඔයාව මේව කරන්නේ නැහැ. නමුත් ඒක ඇතුලේ ඒවා ඒ අපේ account run වෙන මේ එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ account අපි හැම එකක්ම ඒගොල්ලෝ ගාව system එකක් ඇතුලේ run වෙනවා. අපි දාපුන වගේ ලාභයක් ගන්නවාද ඒක report යනවා. මෙහෙම දෙයක් තියෙනවා. මම එකපාරම වීඩියෝ එකක් කරා, ඔය මේ මල්ලි ඉන්නවා, මල්ලි කෙනෙක් මේක දැන් ඉන්නවා, ඒ කෙනෙක් සම්බන්ධලා හිටියා. එයත් එයයි මායි තව මල්ලි කෙනෙකුයි, මම හිතේ එයා නම් නැහැ, එයාගේ මගේ මේ group එකෙන් අයින් වුණා, මේ නැගිට මොකක් හරි දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. අපි 3 දෙනා එකතු වෙලා බලා වීඩියෝ එක ඇදී මගේ channel එකේ බලන්න. අපි 3 දෙනා තැන් තුනක ඉඳන් මේක screen එක record කරා. ඒ කියන්නේ මේ numbers ටික දැන් ඔයාලා දන්නවා, මේ ටික ඇදීන numbers මගේ channel එකේ තියෙනවා. ඔය බලන්න මේ video normal වෙලාව period එකක බලන්න, මේ channel එකේ videos එක බලන්න. බැලුවා ඒක තියෙනවා, මම ඒක කතා කරලා තියෙනවා. ඒකේ මමයි ඒ මල්ලි තව මල්ලි කෙනෙක් මල්ලි අපි දෙන්නයි, තව මමයි තව දෙන්නෙක්. හරි 3 දෙනායි. 3 දෙනාගේ account අපි record කරා එකම time එක. මට 8යි ගන්න තිබ්බ record කරේ, මොකද වෙලාව මතක නැහැ. කොහොම හරි එකම වෙලාවේ අපි record කරා. ඊට පස්සේ මම මේ video මල්ලි video ගන්න එක නැහැ, video කියනවා. මම video එකක් හදලා දැම්මා. එකම වෙනස්, එක number එකක්වත් පනින්නේ නැහැ. ඒ කියන්නේ එකිනෙක පනිනව number, එයාගේ internet product ප්‍රශ්න ගුවා. ඒ නිසා numbers 2 3 පැනලා ගියා. ඒ අරෙන්න එක නම්බර් එකක්වත් වෙනස් නැහැ. 3 දෙනාගේම එකම ටයිම් එක එකම වෙලාවට නම්බර්ස් ද කියනවා. ඉතින් ඒ හින්දා මේක ඔයාට විතරක් විශේෂයෙන් හදපු බොට්ලා නෑ. එහෙම නෑ. ඒ කියන්නේ මේක සිස්ටම් එක වැඩ. නමුත් මේ සිස්ටම් එක ඇතුලේ ඔයාලා මේ කෙලව ගන්නෙම අනිවාර්යයෙන්ම ලොකු තණ්හාවට ලොකු දේවල් කරන්න ගිහින් තමයි ගොඩක් අය ප්‍රශ්න ඒ කියන්නේ නැති කරගන්නේ. ඒ කියන්නේ ඔයාලගේ තියෙන සල්ලි නැති කරගන්නේ. ඒ කියන්නේ යථාර්ථවාදී නොවන තීරණ ගත්ත නිසා. යථාර්ථවාද මම මෙතන කතා කරන්නේ ඒ යථාර්ථවාදී තීරණ ගන්න. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා හැමදෙස්සෙම ඔයාගේ plan එක හදාගන්න, ඔයාට මේකෙන් ඔයා යන්නේ ආදායමක් උපයන්නනේ. ඊට පස්සේ 100ක් දාලා ඔයාට හෙට ඩොලර් 1 200ක් කරන එක නෙමෙයි. ඔයා ඒක තමයි මාස 4කින් 200ක් කරගන්නකො. එතකොට යාට දැනෙන්නේ නැහැ. මොකද යාට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ account එක grow වෙන්නේ හිමීට. ඒ කියන්නේ ඕකේ වෙන්නේ අපි එකපාරට මේක උඩ බැනලා දැම්මට පස්සේ තමයි මේක ප්‍රශ්නේ එන්නේ. හරි. එතකොට මෙන්න මේක මතක තියාගන්න. හරි. මෙන්න මේ කෑල්ල එතකොට මෙන්න මේ වගේ දේවල් කරන්න එපා. යථාර්ථවාදී plan එකක් හදාගෙන ට්‍රේඩ් කරන්න අනිවාර්යයෙන්ම උඩට එන්න පුළුවන්. හරි.